මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. අද දවසේ දුප්පත් මිනිස්සයා හෙට දවසේ ධනවතෙක් වෙන්නේ. අද ධනවත් පුජ්‍යලයා හෙට දවසේ දුප්පතෙක් වෙන්නේ. අද ජයග්‍රාහකයා හෙට දවසේ පරාජිතයෙක් වෙන්නේ. අද පරාජිතයා හෙට දවසේ ජයග්‍රාහකයෙක් වෙන්නේ. අද මහාමගේ යදින යාචකයා හෙට දවසේ ධනවතෙක් වෙන්නේ. Taman අභියෝග ඉදිරියේ ජීවිතයට මුහුණ දෙන ආකාරයට අනුව මේ ලෝකේ පුජ්‍යලයන් Tamanගේ තියෙන ලොකුම ශක්තිය කවදා හරි දවසක උරගා බලන්න. ඒ මිනිස්සයා දිනපු වෙලාවල් වලට වඩා පරදුණු වෙලාවල් වල. රැකියා 30න්ම ප්‍රතික්ෂේප වෙලා විශ්වවිද්‍යාලයෙන් 10 වතාවක් ප්‍රතික්ෂේප කරපු ජැක්මා අවසානයේ අලිබාබා සමාගම නිර්මාණය කරන්නේ. වයස 21 ස්නායු රෝගයකට පත් වෙච්ච ස්ටෙවන් අද වෙනකොට ලෝක පිළිගත් දක්ෂ විද්‍යාඥයෙක් බවට පත් වෙනේ. රාත්‍රී කර්මාන්තශාලා මුර කරපු මිනිස්සයා අද ලෝකේ වැඩිම මුදලක් අය කරන ප්‍රහසන රංගන ශිල්පියා බවට පත් වුණේ. අභියෝග ඉදිරියේ ජීවිතය බාල්දු නොකරගත් හින්දා. අභියෝග ඉදිරියේ ජීවිතය ෆේල් නොකරගත් හින්දා. පත් ෆේල් වෙච්ච මිනිස්සෙක් නම් තදින් හිතරගන්න. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්ස බිහි වුණේ පීඩා මැද. Tamanට ලැබෙන හැම පීඩාවක්ම ශ්‍රේෂ්ඨත්වයකින් කෙලවර කරගන්නවා දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ආ ජයග්‍රාහකෙක් නම් මතක තියාගන්න. මේ ලෝකේ අමාරුම දේ තමයි Tamanට ලැබුණු ජයග්‍රහණය පවත්වා ගන්න එක. Tamanට ලැබුණු ජයග්‍රහණය දීර්ඝ කාලයක් නොනසී පවත්වා ගන්න එක වාසතු වගකීමක්. ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ ඔක්කොම එක හා සමාන නැහැ. සමහර මිනිස්සු අධ්‍යක්ීම් වලින් හරි පොහසත්. නමුත් සමහර මිනිස්සු අධ්‍යක්ීම් වලින් දුප්පත්. මතක තියාගන්න. අධ්‍යක්ීම් නොතිබූ පමණින් පුද්ගලයෙකු මෝඩයෙකු නොවන බව. අපි විභාගේ පාස් වුණත් විභාගේ ෆේල් වුණත් අපේ ජීවිත කතාව ඉදිරියට ගලාගෙන යනවා. අපිට ඕන ඕන විදිහට අපේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. සමාජයේ ඉදිරියේ පරාජිතයෙකු ලෙස කවදාකවත් රඟපාන්න එපා. අභියෝග ඉදිරියේ කඩාවැටිච්ච මිනිහෙක් ලෙස ලෝකේ ජීවත් වෙන්න එපා. මතක තියාගන්න වැටෙන එක නෙමෙයි ෆේල් වෙනවා කියන්නේ. එතනින් නැගිට නැත්නම් තමයි ඔයා ෆේල් වෙන්නේ. අනාගතය ගැන වෙනස් විදියක හිතන්න. Taman විසව උත්සාහයෙන් නැගිටින්න. අනාගතය පිළිබඳ Tamanට සොඳුරු හීනයක් හිත තුල ඇති කරගන්න. මේ ලෝකෙ ඉපදුණු දවසින් දවසක මැරෙලා යනකන් අපේ ජීවිතේට එන්නේ අභියෝග සහ කඩේම් විතරයි. අපි දක්ෂ වෙන්න ඕනේ එව්වට බයේ පැන නොයා විසඳුම් හොයන්න. කොහොමද විසඳුම් හොයන්නේ? ඉස්සල්ලා Tamanට පුළුවන් බව විශ්වාස කරන්න. හිත ඇතුළේ ඉන්න ජයග්‍රාහකයාව අවදි කරලා ගන්න. හිත ඇතුළේ ඉන්න ජයග්‍රාහකයාට තනක් දෙන්න. අම්මගේ තරුණකම නාල ඔයා ඔය මට්ටම දුක්මාත් කළේ. තාත්තා ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා ඔයා ඔය මට්ටම දුක්මාත් කළේ. සමාජයේ නිකමෙක් වෙනවා දකින්න නෙමෙයි. උපන්න පොළවට දවසක නායකාරයෙක් ඉදිරි මැරලා යනවා දකින්න නෙමෙයි. මතක තියාගන්න. මේ ලෝකේ මනුස්ස හොයාව මනින්නේ මනුස්සන්ට ඕන විදියට. තමයි වා ජීවත් වෙන්න ඕන වාට ඕන විදියට. අනාගත ලෝකේ වාගේ මේ ලෝකය වෙනස් කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන ඔයා. දවසක මේ ලෝකය වෙනස් කරේ වෙනස් කරන්නේ අපි වගේ මනුස්ස. අභියෝග ඉදිරියේ අසරණ වෙච්ච මනුස්සෙක් ඉදිරියේ ලෝකේ ජීවත් වෙන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ විතක් නැති අදකින්.